සියලු දෙනාට. තථාගත ලෞතුරු ශ්‍රී සද්ධර්මය පින්වත් ඔබට නිරතුරුව මේ කාත්මික කරමින් මේ දුකිත වූ සංසාර සාගරයෙන් එතෙර වන්නට ඔබට සදහම් මග කියා දෙන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධා රූපවාහිනියේ පේරාදෙණිය ගැටබේ රාජපනාරාම විහාරස්ථ බෞද්ධා රූපවාහිනී මහනුවර ශාඛා මැදිරි පරිශ්‍රයේ සිට පටිගත කොට මේ පැයට නියමිත උතුම් සද්ධර්ම දේශනාව පින්වන්ත ඔබ වෙනුවෙන් මෙලෙසින් ඒකාත්මික කිරීමටයි සූදානම් වන්නේ. සැදැවත්නේ ඔබ කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මෙමුතුම් දම්සභා මණ්ඩපයේ වෙත ගෞරවයෙන් වැඩම කොට වදාළ ආරණ්‍ය වංශික සංඝ කීර්ති ශ්‍රී සීලානන්ද ධම්ම රක්කිතාභිධාන ශාස්ත්‍රපති විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති සියම් මහානිකායේ මල්වතු විහාර පාර්ශවයේ යටිනුවර ප්‍රධාන සංඝනායක දුරන්දර පූජනීය ඕවල සෝරත නාහිමිපාණන් වහන්සේව අපි සැම පළමු කොට සාදුනාතනංවා වන්දනා කරමු. සාදුහු සාදුහු සාදුහු. සැදැහැවත්නේ මෙ මුතුම් වූ සතරම් දේශනාව පින්වන්ත ඔබ වෙනුවෙන් විකාශය කිරීමෙහි සැදැහැති දායකත්වය ගැන කටයුතු කරනු ලබන්නේ කඩුගන්නාව පදිංචි ඇඩ්ලින් සේමසිංහ මහත්මිය, ප්‍රංශයේ පදිංචි උපාලි ප්‍රේමරත්න පුතුණුවන්, අනුෂා තෙන්නකෝන් දියණිය, ඉඳුනිල් ගගන සයුරි යන දූදරුවන් ඇතුළු පින්වත් පිරිස විසිනි. එසේනම් ඔබ කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාර පූරකව සාදු නන්දනංවා ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සමන්තචක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජන්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නවන්න රූපේන නරෝ සුජානෝ නවිස්සසේ ඉන්තර දස්සනේන සුසඤ්ඤතානං හි ව්‍යංජනේන අසඤ්ඤතා ලෝක මිමං චරන්ති පතිරූපකෝ මත්තිකා කුණ්ඩලෝව ලෝහඩ්ඩ මාසෝව සුවන්න චන්නෝ චරන්ති ලෝකේ පරිවාර චන්නා අන්තෝ අසින්දෝ බයිසෝබ මානාති. සදහැවත් ධර්මශ්‍රවණලාභී පින්වතුනි පින්වතියනි, බෞද්ධා නාලිකාව මගින් අද මේ විකාශනය කරනු ලබන ධර්ම දේශනාව සඳහා මා මාතුකාවසේ යොදාගමු ලැබුවේ සංයුත්ත නිකායේ කෝසල සංයුක්තේ සත්ත ජටිල සූත්‍රයයි. අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර මිගාර මාතු පාසාද නම් පූර්වාරාමේ වැඩ ඉන්න කාලේ සැවැත් නුවර තිබුණා ජේතවනාරාමය, පූර්වාරාමය, රාජකාරාමය කියලා විහාරස්ථාන තුනක්. බුදුරජාණන් වහන්සේ 45 වසක් වැඩ සිටිය කාලය තුල වැඩිම කාලයක් උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ
සැවැත්නුවර. මේ මිගාරමාතු පාසාදේ නැත්තං පූර්වාරාමය අපේ ශාසනයේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ අග්‍රදායිකාවෝ විසාකා මහා උපාසිකාව තමයි පූජා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ පූර්වාරාමයේ සවස් කාලයේ ගත කරලා උන්වහන්සේ සමවත් ඵලයෙන් නැගිටලා පිටත දොර ඉදිරියේ වැඩ සිටියා. මේ වැඩ ඉන්න අවස්ථාවේදී පසේ නදී කොසල් රයතුමා, පසේ නදී කොසල් රයතුමා කියන්නේ පින්වත්නි අපේ තථාගතයන් වහන්සේට බොහෝම සමීපව හිටියා වූ රජ කෙනෙක්. නිතර බුදුහාමුදුරු ළඟට පැමිණලා ධර්ම ශ්‍රවණය කළා වූ රජ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණලා උන්වහන්සේ නමස්කාර කරලා එකත් පසක රයතුමා වාඩි වුණා. මේ ඉන්න අවස්ථාවේදී මේ පූර්වාරාම විහාරය ඉදිරි පිටින් ගමන් කරනවා මේ වැඩුණු කෙස් ඇති, වැඩුණු නිය ඇති මේ ජටිලයන් සද්දෙනෙක් යනවා එතනින්. ඒ වගේම නිගණ්ඨයන් සද්දෙනෙක්, අචේලකයන් සද්දෙනෙක්, ඒකසාටකයන් සද්දෙනෙක්, පරිබ්‍රාජිකයන් සද්දෙනෙක් මේ යනවා දැකලා කොසල් රයතුමා මේ අය ළඟට යනවා. ළඟට යන්නේ උතුරු සළුව ඒකාංශ කොටගෙන දකුණු ධනහිස පොළවේ ඔබාගෙන නමස්කාර කරමින් ස්වාමීනි මම කොසල් මහරජ වෙමි. මෙහෙම තුන්වතාවක්ම කියනවා ස්වාමීනි මම කොසල් මහරජ වෙමි කියලා සඳහන් කරනවා. එහෙම වැඳලා ආපහු වෙයිලා බුදුරජාණන් වහන්සේ ළඟ එකත් පසකව ඉන්නවා. මෙතුමා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේට, බුදුරජාණන් වහන්ස රහත් වූ හෝ රහත් මගට පිළිපන්නා වූ යමෙක් වෙයි නම් මෝහුද ඔවුන් අතරම වූ සමහරු වෙති කියලා. ඒ කියන්නේ අර ජටිලෝ සද්දෙනා, නිගණ්ඨෝ සද්දෙනා, අචේලකෝ සද්දෙනා, ඒකසාටකෝ සද්දෙනා, පරිබ්‍රාජකයන් සද්දෙනා. රයතුමා කියන්නේ මේ අයත් නිවන් මගට පත්තුන හෝ නිවන් මගට පිළිපන්න අය කියලායි කියනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහරජ තුමනි ඔබතුමා කම් සැප අනුභව කරන දරුවන්ගෙන් පලිබෝධ ඇති යහන්හි වෙසෙන සිනිඳු සඳුන් ගල්වන මල් ගඳ සුවඳ විලවුන් දරන රන් රිදී මුතුමැණික් ආදී ඉවසන ගිහියෙක් වූ ඔබතුමා කොහොමද මොවු රහත්වයයි කියා හෝ මොවු රහත් මගට පිළිපන්නුයයි කියා හෝ දැනගැනීම බොහොම දුෂ්කරයි. මේ ගිය පිරිස රහත් වුණා හෝ රහත් මගට පිළිපන්නුයයි කියලා සඳහන් කිරීම දුෂ්කරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ බව දැනගන්නට මහරයතුමනි ඔබ කල්පනා කරන්න ඕනේ මෙන්න මේ අයගේ සංවාසේනකෝ මහරජා සීලං වේදි තබ්බං එක්ව විසීමෙන් සීලේ කෙනෙක්ගේ දැනගන්න ඕනේ. මේක කියනවා දිගු කලකින් කෙටි කාලයකින් නොවේ නුවණින් විමසා බලා තමන් විසින්ම මෙනෙහි කොට
ඒවාගේම නුවනැත්තන් විසින්මය මෝඩයෙක් විසින් නොවේ කියන. සීලය කියලගැන මොකක්ද පින්වත්. කාය වාචානං සමෝධානං සීලං. කය වචන දෙකේ සංවරකම තමයි සීලේ වශයෙන් සඳහන් කරන්න. කයින් සිදුවන ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර. වචනයෙන් සිදුවන මුසාවාද පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප. මේ වචනය කියන එක සීලය කියනක කයින් වචනයෙන් සිදුවෙනවා. කය වචන දෙකේ සංවරකමක් නැත්තම් පින්වත්නි හිතේ සංවරකමක් ඇත කරගන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ කියන කයි සඳහන් වෙන්න. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන අපේ තථාගතයන් වහන්සේ කෙනෙක්ගේ සිල්වත් බව දැනගන්නන් සංවාසේනකෝ මහරජෝ සීලං වේදි තබ්බං. එක්ව විසින්ට ඕන කාලයක් ඇසුරු කරන්න ඕන. තමන් නුවණින් දකින්න ඕන. මේක මෝඩයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. මේ තථාගතයන් වහන්සේ තමයි පෙන්නුම් කරන්නේ කෙනෙක්ගේ සිල්වත් බව දැනගන්නට නම්. කෙනෙක්ගේ දැක්ක පමණින් මෙයා සීලවන්තයෙක් කියලා ප්‍රකාශ කරන්න පුළුවන්කමක් නැහැ කියන එකයි බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළේ. පින්වත්නි ඒ වාගේම උන්වහන්සේ මේ කොසල් මහරජතුමාට දේශනා කරනවා දෙවණියට සංවෝහාරේනකෝ මහරජා සේවීයන් සෝ වෙයියන් වේදි තබ්බන් සෝ වෙයියන් වේදි තබ්බන්. කෙනෙක්ගේ කතා විවහාරෙන් තමයි ඔහුගේ පවිත්‍ර බව දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒත් කියනවා දීර්ඝ කලකින් මහරජතුමනි දීර්ඝ කාලයක් කෙටි කාලයකින් නොවේ නුවණින් විමසා බලන්නෙක් විසින්මය මෙනෙහි නොකරන්නෙක් විසින් නොවේ නුවණැත්තෙක් විසින්මය මෝඩයා විසින් නොවේ කියලා කියනවා. කතාව කියන එක කතා විවහාරය කියන එකත් ඉතාමත්ම වැදගත් වන දෙයක් ජීවිතයකට. කතා කරන දේ අපේ දේශනාව සඳහන් වෙන්නේ මදුබාණි මදුබාණි පුප්පබාණි කියලා පෙන්නුම් කරනවා. මී පැණි වගේ වෙන්න ඕනේ. සුවඳ හමන දේ වෙන්න ඕනේ. කතා කරන එක කතා බහ කියන එක අර කියලාම් පරුස වචන හිස් වචන මේවායින් තොර වෙලා මුසාවාදයෙන් තොර වෙන්න පරුසාවාදයෙන් තොර වෙන්න සම්පප්පලාපයෙන් තොර වෙන්න ඕනේ. මෙහෙම වුණොත් තමයි වචනේ සංවරභාවය ඇති වෙන්නේ කියලා කියනවා. බලන්න අපේ බුදුහා බෝසත්ත්වයන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් උන්වහන්සේ පෙරුම් දම් පිරුවා බුදු බව සඳහා. උන්වහන්සේ පෙරුම් දම් පුරන කාලයේදී දාන සීල නෙක්ඛම්ම පඤ්ඤා වීර්ය කන්ත සච්ච අදිත්තාන මෛත්‍රී උපේක්ෂා කියලා මේ දස පාරමිතා උපපාරමිතා පරමාර්ථ පාරමිතා වශයෙන් සමතින්සත් පාරමිතා ධර්මයන් පිළුවා. උන්වහන්සේ පින්වත්නි බෝසත් කාලෙවත් කිසි දවසක මුසාවක් දේශනා කළා නැ කතා කළා නැ. ඒ නිසාම තමයි බුදුරජාන් වහන්සේගේ වචනේ මෙච්චර ලොකු බලයක් තියෙන්නේ. බලන්න අවුරුදු 2500 ගාණක් ගියත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධේ 45 වසක්ම දේශනා කරන්නේ. අවුරුදු 2500 ගාණක් ගියත් ඒ කිසිදු වචනයක උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු කාටවත් පුළුවන්කමක් නැහැ මේකේ සත්‍ය භාවයෙන් තොරයි කියලා
කාටවත්ම කියන්න පුළුවන්කමක් නැහැ. එතකොට කෙනෙක්ගේ සිල්වත් භාවය දැනගන්ට මේ දිගු කාලයකින් කෙටි කාලයකින් නෙවෙයි නුවණින් සලකා බලලා මෙනෙහි නොකරන්නෙක් නෙවෙයි මෙනෙහි කරන්නෙක් නුවණැක්තෙක් විසින්ම මෝඩයෙක් විසින් නෙවෙයි. ඒකයි කිව්වේ සංවා සංවෝහාරේනකෝ මහරජා සෝචෙයියං වේති තබ්බං. කතා විවාහයෙන් තමයි දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ තනත්තා කොයි වගේ කෙනෙක්ද කියන එක. කතාව එතකොට අපි කවුරුත් කැමති ප්‍රියමනාප වචනින් කතා කරනවා. අපි පමණක් නෙවෙයි පින්වත්නි තිරසංගත සතුන් පවා තමන්ට හොඳට කතා කරනවා නම් බොහොම කැමති. නොයෙක් විදිහේ ජාතක කතාවල සඳහන් වෙලා තිබෙනවා. සතෙක් වුණත් කැමති ප්‍රියමනාපේ. ඕනෑම කෙනෙක් බැලුවොත් එහෙම ප්‍රිය වචනයට කවුරුත් කැමති. ඒ ප්‍රිය වචන කතා කරන තැනත්තා අන්න සිල්වතේ ගුණවතේ කියන එක බුදුහාමුදුරෝ මේ පසේ නදී කොසල් රජතුමාට මේ අවස්ථාවේ දේශනා කරනවා. මහ රජතුමනි කෙනෙක්ගේ මේ කතා විවාහයෙන් තමයි ඒ තැනත්තාගේ පවිත්‍රභාවයක් දැනගන්න පුළුවන් කියනවා. ඊළඟට බුදුහාමුදුරෝ පෙන්නුම් කරනවා දේශනා කරනවා ආපදාසුකෝ මහරජා තාමෝ වේදිතබ්බෝ. බලන්න විපතකදී ඥාන ශක්තිය දත යුතුයි. විපතක් වුණාම ඥාන ශක්තිය දත යුතුයි. ඒකත් බුදුහාරු වෙන්න කරනවා දේශනා කරනවා. දීර්ඝ කාලයකින් කෙටි කාලයකින් නෙවෙයි නුවණෙන් සලකා බලන්නේ විසින්මය. මෙනෙහි නොකරන්නේ විසින් නොවේ. නුවණ ඇත්තෙක් විසින්මයි මෝඩයෙක් විසින් නොවේ. ජීවිතේ බැලුවාම හැම දිනාටම නොඑක් විදියේ ආපදා වලට පත් වෙන්න කරදර වලට දුක් වෙන්න පත් වෙන්න සිද්ධ වෙනවා. මේ අටලෝ දහමට මූණ පාන්නට සිද්ධ වෙනවා. ලාභ අලාභ අයස යස නින්දා ප්‍රශංසා සැප දුක් මේවාට අපි කාටත් මූණ බයන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේටත් ඒවට මූණ පාන්නට සිද්ධ වුණා. රහතන් වහන්සේලාට එහෙම මූණ පාන්නට සිද්ධ වුණා. එහෙමනම් ප්‍රත්‍යඥ අපට මොකද නේද බලන්න කල්පනා කළ සමාල්ලාට ප්‍රිය අනතුරක් වුණාම ගං වතුරක් ගැලුවාම නාය ගියාම සමාහට සමහර පුද්ගලයන් විසින්ම කරන දේවල් නිසා අපිට අහන්න දකින්න ලැබෙනවා. සමාහට මවපියා ඉතුරු වෙනවා. දරුවෝ නැති වෙන අවස්ථා තියෙනවා. සමහර දරුවෝ ඉතුරු වෙනවා මව්පියෝ නැති වෙනවා. සමහර දරුවෝ ටික ඔක්කොම නැති වෙනවා පියා විතරක් ඉතුරුන අවස්ථා තියෙනවා. ඊළඟට අපට ජීවිතේදී නොයෙක් දේවලට මූණ පාන්නට සිද්ධ වෙනවානේ. අන්නේ විපතකදී අපි ජීවිතෙන් පැනලා යාම නෙවෙයි කළ යුත්තේ. ඒ දෙයට මූණ දෙන්න ඕනේ. ඒ දෙයට මූණ දෙන්න ඕන. ඒක තමයි මිනිසත්කම කියලා කියන්නේ. මිනිසුන්ට තමයි එහෙම ශක්තිය තියෙන්නේ. අපි ඒවා කරදර දුක්කම් කටලු කියනවා කාටත් පොදු ධර්මතාවයක්. ඒ නිසා ඉවසීමෙන් යුක්තව තමන්ගේ ඥාන ශක්තිය යොදවලා ඒවයින් වළකින්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒ ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන්කම ලැබෙනවා. බුදුහාමුදුරුව දකිනවා මෙන්න මේ වාගේ ගුණයන් වලින් යුක්ත වෙන්න ඕනෑ කියලා. බලන්න ඊළඟට හතරවෙනි කාරණේ බුදුහාමුදුරුව දේශනා කරනවා සාකච්ඡාකෝ මහරජ පඤ්ඤා වේදිතබ්බ. මහරජතුමනි සාකච්ඡා කිරීමෙන් තමයි ප්‍රඥාව නුවණ දැනගන්න පුළුවන් වෙන්නේ. ඒකත් බුදුහාරෝ
කොසල් මහරජතුමාට දේශනා කරනවා දීර්ඝ කාලයක් බලන්ට ඕනමේදී. දීර්ඝ කාලයකින් කෙටි කාලයකින් නොවේ නුවනැත්තන් විසින් සලකා බලන්නෙක් විසින් මේ මෙනේ නොකරන්නෙක් විසින් නොවේ නුවනැත්තෙක් විසින්මය මෝඩයා විසින් නොවේ කියලකිනවා. පින්වත්නි, ප්‍රඥාව කියන එක ඉතාම වැදගත් දෙයක් නේද? ප්‍රඥාවේ අග්‍රඵලයට පත්වීම තමයි බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ. ප්‍රඥාවේ අග්‍රඵලය තමයි පසේ බුදුවාට පත්වීම. ප්‍රඥාවේ අග්‍රඵලය තමයි රහත් භාවයට පත්වීම. අපි කාටත් නුවණක් තියෙනවනේ. බුදුහාරු දේශනා කරනවා ප්‍රඥාව කියන එක පඤ්ඤා නරාණං රතනං. මිනිස්සුන්ට මණිකක් ආ සමානයි ප්‍රඥාව කියන එක. මිනිසා කියන්නේ ඇයි? අපි මනසින් උසස් නිසා තමයි මිනිසා කියලා සඳහන්කෝ ලබන්නේ. අපි කවුරුත් නොයේක් අවස්ථාවලදී අපේ ප්‍රඥාව දියුණු කරගන්නවා නේද? ප්‍රඥාව දියුණු කරගන්න ඕන. අපි දැන් මේ බණ අහනවා. බෞද්ධයා නාලිකාවේ බණ අහනවා. සමහර වෙලෙ සඳහන් කරනවා මම හැමදාම බෞද්ධයා නාලිකාවේ බණ අහනවා. ඒ වාගේම නොයෙක් අවස්ථාවලදී බණ අහනවා. බණ ඇහුවාට පමණක් මදි. ප්‍රඥාව සුනාත ධාරේත චරාත ධම්මේ කියලායි පෙන්වන්නේ කරේ. බණ කියන්නේ හොඳින් අහනවා වගේම සිත්තිය දරාගෙන ඒ අනුව තමන්ගේ ජීව සකස් කරගන්න ඕන කියන එකයි පෙන්වන්නේ කරන්නේ. ඒ වාගේම පින්වත්දී උන්වහන්සේ පෙන්눔 කරනවා මේ ප්‍රඥාවෙන් යුක්ත වීම. අර ශ්‍රාවකයන් වහන්සේලාට වගේම ගිහි පැවිදි සියලු දෙනාටම ඉතාමත්ම වැදගත් වෙන දෙයක් තමයි ප්‍රඥාව කියන එක. ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ බණ ඇහුවෙන් පමණක් නෙවෙයි. බණ ඇසීමෙන් පමණක් කවදාකවත් නිවන් දකින්න පුළුවන්කමක් නැහැ. උන්වහන්සේ පෙන්නු කරනවා, දේශනා කරනවා, ප්‍රඥාව ඇති කරගන්නට නම් විදර්ශනා භාවනා වඩන්න ඕන කියලා. විදර්ශනා භාවනාව තුළින් තමයි අපට නිවන් මඟ පසක් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. නිවන් මඟ පසක් කර ගැනීම. මේ ලෝකයේ සියල්ලක්ම අනිත්‍යයි. සදාකාලිකනේ අනිත්‍යයි. අනිත්‍යන දෙයක් දුකයි. සැප කියන දේවල් තාවකාලිකයි. එහෙමනම් අනාත්මයි. සදාකාලික ආත්මයක් වශයෙන් ගන්න දෙයක් නැහැ කියන එකයි. මේ ත්‍රිලක්ෂයට අනුව මෙනෙහි කිරීමෙන් තමයි ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ කියන එක. ඒතොර බලන්නකෝ, ප්‍රඥාවන්තයාගේ ඔයාට එයාට පේන්නේ ළඟ නෙවෙයි, ඈත පේනවා. ප්‍රඥාවන්තයාට අකුසල පේනවා, අකුසලේ විපාකත් පේනවා. ඒ නිසා ਉਹ බැලුවොත් එහෙම අකුසලෙන් ඈත් වෙලා උලුවන් තරම් දුරට කුසල කර්මයන් යෙදිලා කටයුතු කිරීමටයි ප්‍රඥාවන්තයා නිතරම බලාපොරොත්තුව. ඒ වාගේම ඒ තැනැත්තා තුළ බැලුවාම ප්‍රඥාව වගේම ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ වගේම සීලයක් තියෙනවා. පරිත්‍යාගයක් තියෙනවා. ඒ නිසා දෙලොවම යාට ජීවිතේ ජයගන්න පුළුවන් කියනවා. එතකොට මේ කරුණ ටික බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මෙන්න මෙහෙමයි සිල්වතෙක් බවට බලාගන්න පුළුවන්කම ලැබෙන්නේ. නිවන් මගට පත් තුන, එහෙම නැත්නම් නිවන් මගට පිළිපන් කෙනෙක් බවස දැනගන්න පුළුවන් වෙන මේ කාරණා හතරක් බුදුහාමුදුරුවෝ
එතෙන්දී දේශනා කරනවා. එකක් තමයි අර මුලින් සඳහන් කර සංවාසේනකෝ මහරජා සීලං වේදි තබ්බං. එක්ක විසීමෙන් සීලයේ දත යුතුයි. සංවාවරෝ කාරේනකෝ මහරජා සෝචෙයියං වේති තබ්බං. කතා විවාහයෙන් පවිත්‍ර බව දැනගන්න ඕන. ආපදාසුකෝ මහරජා තාමෝ වේදි තබ්බා. විපතකදී කොහොමද අපි ඥානශක්තිය යොදවන්නේ කියලා. සාකච්ඡාකෝ මහරජා පඤ්ඤා වේදි තබ්බා. සාකච්ඡා කිරීමෙන් මහරජේ ප්‍රඥාව නුවණ දියුණු කරගත යුතුයි කියලා. රහතුමායේ අවස්ථාවේ සඳහන් කරනවා. බොහොම විස්මයජනකයි බුදුරජාණන් වහන්සේ. ආශ්චර්ය ජනකයි බුදුරජාණන් වහන්සේ. ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීම කියලා රහතුමා සඳහන් කරනවා. ඒ අවස්ථාවේදී කොසල් මහරජතුමා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා, බුදුරජාණන් වහන්සේ දැන් ඔය මේ පූර්වාරාමයේ අසලින් ගමන් කළේ. යානි ජටිලෝ සද්දෙනෙක් ගියා. නිගණ්ඨෝ සද්දෙනෙක්. අචේලකයෝ දිගම්බර කියලා කියන්නේ තේ අයට. ඒකසාටකෝ සද්දෙනෙක්. පරිබ්‍රාජකයන් සද්දෙනෙක්. මේ අය ගියේ තවුස් වෙස් අරගෙන, ඒ අවශ්‍ය කරන තවුසන්ගේ තියෙන උපකරණ අරගෙන තමයි ගියේ. මේ අය බැලුවොත් එහෙම ඒ කාලේ මේ අයටත් විශාල පිරිසක් හිටියා. අනුගාමික පිරිසක් හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට අවිල කියනවා, බුදුරජාණන් වහන්ස ඔය දැන් මෙතනින් ගමන් කළේ ඒ තවුසන්වත් ජටිලියන්වත් අචේලකයන්වත් ඒකසාරටකයන්වත් පරිබ්‍රාජකයන්වත් නෙවෙයි. ඒ වෙස්සරගෙන ගමන් කළේ මගේ චරපුරුෂයෝ. මගේ චරපුරුෂයෝ. චරපුරුෂය කියන්නේ කවුද? රජ්ජුරුවෝ වෙනුවෙන් ගිහිල්ලා රජ්ජුරුවන්ගේ රටේ තියෙන රජ්ජුරුවන්ට මොනවද රජ්ජුරුවන්ගෙන් තියෙන අඩුපාඩු, රාජ්‍යවල යම් කිසි විපතක් තියෙනවද, ඒ වගේම මිනිස්සු කොයි විදිහේ ජීවිතයක්ද ගත කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මම ඒ අය ඒ තැන් වලට ගිහිල්ලා ආවෙන් පස්සේ මට ඒ තොරතුරු සඳහන් කරනවා. දැන් ඔවුන් රජමාලිගාවටම ගිහිල්ලා අර ඉස්සරවුල් බාලා වෙස් මාරු කරගෙන හොඳට නාලා සඳුන් ගල්වාගෙන පස්කම සප විදිමින් ඔවුන් කාලය ගත කරනවා. එහෙමයි බුදුහාමුදුරට සඳහන් කරේ. ඒ වෙලාවේදී මේ චරපුරුෂ සේවය කියන එක රජුරුව නිතරම යොදිච්චු දෙයක්. අදත් තියෙනව නේද ලෝකේ රටවල්වත් බැලුවොත් එහෙම නේද? මේ වාගේ අද චරපුරුෂ සේවය නෙවෙයි, ඒවත් නොයෙක් නොයෙක් ආකාරයෙන් තොරතුරු හොයා ගන්නවා. රහස් භවෙන් යුක්තව රටවල්වල, ලෝකේ දූණුව රටවල්වලත් ඒ විදිහේ සංවිධාන ඇති කරගෙන ඒ විදිහේ කටයුතු කරනවා. රජුරුවත් එදා බැලුවා බලන්න. ඊළඟට රජුරුව යනවා ඒ ස්ථානවලට. ගිහිල්ලා මගෙන් මොනවද තිබුණ අඩුපාඩු, මිනිස්සුන්ට මොනවද අඩුපාඩු, ඊළඟට ඒ අයට අවශ්‍ය දේ රජුරුව ඉටු කරලා දුන්නා. රාජ්‍ය ආරක්ෂා කරගත්තා. චරපුරුෂ සේවය. චරපුරුෂ සේවය නිසා. එතකොට මේක ඉතාමත්ම වැදගත් දෙයක් කොට පාලකයා සලකනු ලැබුවා. තමන්ගේ රට ආරක්ෂා කරගන්න, තමන් ආරක්ෂාවෙන්ට, ජාතිය ආරක්ෂා කරගන්න මේ විදිහේ රජතුමා කටයුතු කළා. අන්න බුදුහාමුදුරුවෝ ඒ අවස්ථාවේ තමයි මේ ගාථා වලින් දේශනා කරනු ලබන්නේ. මුලින් සඳහන් කරපු ගාථා දෙක සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ සත්ත ජටිල සූත්‍රයේ සඳහන් වන
මේ ගාථා දෙක බුදුහාමුදුරු කොසල් රජතුමාට දේශනා කරනවා. ඉතින් කියන නවන්න රූපේන නරෝ සුජානෝ නවිස්සසේ ඉත්තර දස්සනේන සුසඤ්ඤතානංහි ව්‍යංජනේන අසඤ්ඤතා ලෝක මිමං චරಂತಿ පතිරූපකෝ මත්තිකා කුණ්ඩලෝව ලෝහඩ්ඩ මාසෝ සුවන්න චන්නෝ චරಂತಿ ලෝකේ පරිවාර චන්නා අන්තෝ අසුද්ධා බයිසෝව මානාති කියලා පුද්ගලයෙක් දැනගන්න විදිය පෙන්වුම් කරනවා. ඔවුන් ගත කරන ජීවිත පිළිබඳව කියනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මිනිසා නවන්න රූපේන නරෝ සුජානෝ මිනිසා පාටින් හෝ රූපයෙන් හඳුනාගන්න පුළුවන් දානෝ. මිනිසෙක් රූපයෙන් අඳින වස්ත්‍රයෙන් මෙයා අහවල් කෙනෙක් කියලා හඳුනාගන්න පුළුවන්ද කියලා අහනවා. අර සත් ජටිලෝම කටයුතු කරෙත් එහෙමනේ නේද? ඒ අය වෙස් මාරු කරන හිටියා. රජතුමා ගිහිල්ලා ඒ අයට බොහොම ගරුසාර දක්වලා නේද, මහ රජ කෙනෙක් තමන්ගේ මේ චරපුරුෂයන්ට වැඳි බුදුහාමුදුරුවෝ නේද, උතුරු සළුව ඒකාංශ කොටගෙන දකුණු දන බිම ඇනගෙන වැඳගෙන ස්වාමීනී කියලා කතා කරේ. ස්වාමීනී කියලා කතා කරේ. එතකොට ඒ අය ඇත්තටම බැලුවොත් එහෙම අර වෙස් ගත්තාට මොකද, ජටිඩෝ වශයෙන් හිටියා, නිගණ්ඨෝ වශයෙන් සිටියා, අචේලකෝ වශයෙන් සිටියා, ඒකසාටකෝ වශයෙන් සිටියා, පරිබ්‍රාජකයන් වශයෙන් සිටියා. මේ සිටියාට මොකද, ඔවුන් නියමයි ඒ කාලේ හිටපු මේ තීර්ථකාදී වශයෙන් පෙන්නුම් කරන අය නෙවෙයි, වෙස්ගත්තු අයයි මේ හිටියේ. ඒකයි බුදුහාරු පෙන්නු දේශනා කරන්නේ නවන්න රූපේන නරෝ සුජානෝ. කෙනෙක් මිනිසා රූපයෙන් හෝ පාටින් මැනවින් දකින්ට පුළුවන්කමක් නෑ කිය නේද? ඒ වගේ අය නෝන තරම් ඉන්නවන්නේ සමාජෙ. ඉතින් දකින්ට පුළුවන්කමක් නෑ. ඒවාගේම නවිස්සරේ ඉස්සර දස්සනේන සුසඤ්ඤතානංහි ව්‍යංජනේන අසඤ්ඤතා ලෝක මිමං චරಂತಿ. කෙටි කාලයක් ඇසුරු කිරීමෙන් විශ්වාසයට ගන්නට පයිසු කෙනෙක්. කෙටි කාලයක් ඇසුරු කිරීමෙන් කෙනෙක් විශ්වාස කරන්න එපා කියනවා. සමහරට අපි දකිනවානේ මේ බොහෝම සුළු වේලාවක් ආශ්‍රය කිරීමෙන්නේ. සමහරට බොහොම කෙටියෙන් යාළු වෙනවා. දුම්රිය ගමන් කරනකොට, බසයේ ගමන් කරනකොට බීමක් දීලා, එහෙම නැත්නම් පොඩි කෑමක් දීලා, සීනැති කරලා තියෙන සියලු දේම උදුරා ගන්න නැත්නම් සොරකම් කරන පිරිස් සමායේ දකින්න ලැබෙනවා. ඒකයි කියන්නේ ඕනෑම කෙනෙක් කෙටි කාලයකින් කෙනෙක් විශ්වාස කරන්න එපා. බොහෝ කාලයක් ආශ්‍රය කිරීමෙන් තමයි කෙනෙක් විශ්වාස කරන්න පුළුවන්කම ලැබෙන්නේ කියන එකයි සඳහන් වෙන්නේ. ඒ නිසා සමාජයේ බැලුවොත් මේම කෙටි කාලයක් ආශ්‍රය කරලා අමාරුවේ වැටිලා ජීවිතවලින් සමාජට වන්දිගවලා එහෙම කටයුතු කරන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. බලන්න බුදුහාමුදුරුවෝ මේ එදා දේශනා කරපු මේ දේශනාව අදත් වර්තමානයේ අපට ඉතාමත්ම වටිනා දේශනාවක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කියනවා සුසඤ්ඤතානං ව්‍යංජනේන අසඤ්ඤතා ලෝක මිමං චරಂತಿ. කිසි හික්මීමක් නැති අය, කිසිම හික්මීමක් නැති අය, හික්මීමක් ඇති අයසේ මෙලොව හැසිරෙනවලු. එහෙමයි ඉන්නවා නේද? සමාජය දකින්න ලැබෙනවා
ඒ අයගේ හික්මීමක් නෑ, සංවරකමක් නෑ, සීලයක් නෑ. නමුත් ඒ අය පෙන්නනවා මම මෙන්න මෙහෙම කෙරෙක් කියලා. සමහර රූපයෙන් වෙන්න පුළුවන්, කතාවෙන්, සිනාවෙන් මේ වගේ පෙන්නු. නමුත් එහෙමයි විශ්වාස කරන්න එපා කියලා කියනවා. බොහෝම දීර්ඝ කාලයක් ආශ්‍රය කරන්න වැකෙනේ. කෙටි කාලයක් ආශ්‍රය කළා බෑ. අපි හික්මීමක් තියෙනවා කියන එක දැනගන්න නම් ඒ තැනත්තා ආශ්‍රය කරන්න කාලයක්. එහෙම වුණොත් තමයි අපි දැනගන්නේ මේ තැනත්තා මෙන්න මෙහෙම සංවරයක් තියෙන, හික්මීමක් තියෙන, ගුණවත් කෙනෙක් කියලා දැනගන්න පුළුවන් වෙන්නේ එහෙමයි. නැත්තම් මිනිස්යාගේ රූපයෙන්වත්, එයාගේ කතාවෙන්වත්, පාටින්වත් කෙනෙක් මෙහෙමයි කියලා දැනගන්න පුළුවන්කමක් නැහැ කියන එකයි බුදු පියාණන් වහන්සේ, තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළි. ඊළඟට කියනවා, දේශනා කරනවා, පතිරූප කෝමත්ති කාකුණ්ඩ ලෝව ලෝහඩ්ඩ මාසෝව සුවන්න චන්නෝ චරන්ති ලෝකේ පරිවාර චන්නා අන්තෝ අසුද්ධා බහිසෝභමානාති. පතිරූපකෝ මත්තිකා කුණ්ඩලෝව ඇතුළතින් අපිරිසුදුයි, පිටතින් පිවිතුරු ඇතැම් කෙනෙක් ස්වර්ණ පතිරූපක වූ මැටියෙන් කළ කලගෙඩියක් මෙන්ද. අපට පේන්ට තියෙනවා මේ කලගෙඩිය රණින් කලා වගේ, රණින් කලා වගේ රත්රන් ගාලා තිබුණාට මේක රණින් කරපු දෙයක් නෙවෙයි. එහෙනම් ඒක කරලා තියෙන්නේ මැටියෙන්, මැටියෙන් කරලා තියෙන්නේ. අන්න ඒ වාගේ කටයුතු කරනවා. ඒ වාගේම පෙන්නුම් කරනවා ලෝහඩ මාසෝ සුවන්න චන්නෝ චරන්ති ලෝකේ පරිවාර චන්න අන්තෝ අසුද්ධා බහිසෝභමානාති. රන් ගෑමෙන් රණින් වැසුණු ලෝහයක්, ලෝහයෙන් කරන ලද අඩමස්සක් මෙන්ද. අඩමස්සක් කියලා කියන්නේ මසුරුමින් භාගයක්. මේක කරලා තියෙන්නේ යකඩෙන් කියව ලෝහයකින්. මේක රන් ගෑවෙන් පස්සේ කෙනෙක් හිතන්න පුළුවන් මේක රණින්ම නිම කළ දෙයක් වශයෙන්. නමුත් ඒක රණින් නිම කළ දෙයක් නෙවෙයි. අන්න ඒ වාගේ ඉන්නවා සමහර අය. ඕ අපරිසුද්ධ වූ පිටතින් පමණක් සෝභමානව හැසිරෙනවා. පිටතින් එයාගේ බැලුවොත් එහෙම අපරිසුද්ධයි ඇතුළත. නමුත් අපට පේන්න තියෙන පිටතින් පාරිසුද්ධ බවට, පිරිසුදු බවට යුක්තව කටයුතු කරනවා. මෙහෙමයි එදත් හිටියා, අදත් සමාජයේ හිටියා. අපිට ඒ නිසා ඇසුරු කිරීමේදී බුදුහාමුදුරුවෝ මේ දක්වපු මේ කරුණ ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට කියනවා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මිනිසා පාටින් රූපයෙන් මනවින් දකින්න පුළුවන්කමක් නැහැ. කෙටි කලක් ඇසුරු කිරීමෙන් විශ්වාසයට නොගත යුතුයි. කිසි හික්මීමක් නැති අය හික්මීමක් ඇති ඇසේ මෙලොව හැසිරෙනවා. ඒ වාගේ අය බුදුහාමුදුරු ආශ්‍රය කරන්න කියලා කිව්වේ නැහැ. ඒ වාගේම තමයි ඇතුළතින් අපිරිසුදු වූ පිටතින් පිවිතුරු ඇතම් කෙනෙක් ස්වර්ණ ප්‍රතිරූපක වූ මැටියෙන් කළ කලගෙඩියක් මෙන්ද, පිටත රන්ගෑමෙන් රණින් වැසුණු ලෝහයෙන් කරන ලද අඩමස්සක් මෙන්ද, අපිට සුද්ධු පිටතින් පමණක් සෝභමානව හැසිරෙත. අපට සමාජයේ ඕනෑ තරම් මේ වගේ අය දකින්ට ලැබෙනවා. ඒ නිසා බුදුපියාණන් වහන්සේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේදී සත්ත ජටිල සූත්‍රය මේ දේශනා කරපු
දහම් කරුණු පිළිබඳව අපි නැවතත් ආවර්ජනය කරලා බලනවා. අපේ ජීවිතවලට මේ දහම් කරුණු ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. රජතුමා එදා අර රහත් වූ රහත්මගට පිළිපන්නා වූ යමෙක් වෙන්තම් මොහුද ඔවුන් අතරම ඌ සමහරු වෙති කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේට සත්‍යයක් නෙවෙයි ප්‍රකාශ කළේ. ඔහු සත්‍යයක් නෙවෙයි ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ බුදු ඇසට පෙනුණා. මේ අය නියම රහතුන් වහන්සේලාවත් රහත්මගට පිළිපන්න අයටවත් නොවේ කියන එක. ඒ නිසා තමයි බුදුපියාණන් වහන්සේ මෙයාට දේශනා කළේ අර කරුණු හතර. අපි කල්පනා කළ බලන්න අපටත් ඒවා ඉතාමත්ම වැදගත් වෙනවා. සංවාසේනකෝ මහරජා සීලං වේදි තබ්බං. මහරජතුමනි, එක්ව විසීමෙන් තමයි සීලය දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක බැලුවොත් එහෙම මහරජතුමනි දීර්ඝ කාලයක් ඒ අය ඇසුරු කරන්න, කෙටි කාලයක් නෙවෙයි. නුවණින් සලකා බලන්නෙක් විසින්මයි, මෙනෙහි නොකරන්නෙක් විසින් නොවේ, නුවණැත්තෙක් විසින්මයි, මෝඩයෙක් විසින් නොවේ කියලා බුදුහාමුදුරු ඔන්න දේශනා කරනවා. සීලය කෙනෙක්ගේ දැනගන්නේ කොහොමද කියලා. අපිටත් එහෙමයි නේද? කෙනෙක් ඇසුරු කර කෙටි කාලෙකින් මෙයා සිල්වතෙක්ද නැද්ද කියන එක දැනගන්න පුළුවන්කමක් නැහැ. සීලය කියන එක කුමක්ද කියන එක අපි විග්‍රහ කළා. ඊළඟට කියනවා දෙවනි කාරණය තමයි මුලින්ම සඳහන් කළා, නැවතත් කල්පනා කරන්න. සංවාරෝ හාරේනකෝ මහරජා සේවේ සෝ වෙයියං වේදි තබ්බං. සංවෝ හාරේනකෝ මහරජා සෝ චෙයියං වේදි තබ්බං. කෙනෙක්ගේ දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ කෙනෙක් කතා කරන විලාසයෙන්. ඒකත් වචනයක් දෙයක් කතා කරාට නෙවෙයි, ඒ තැනැත්තා බොහෝම දීර්ඝ කාලයක් ඇසුරු කරන්න ඕන, කෙටි කාලයකින් නොවේ, නුවණින් සලකා බලන්නෙක් විසින්මය, මෙනෙහි නොකරන්නෙක් විසින් නොවේ. ඒ වාගේම ඔබ කල්පනා කරන්න ඕන ආපදාසුකෝ මහරජා තාමෝ වේති තබ්බ. අපිට දුකක් කරදරයක් කම්කටොළුවක් පත් වුණාම අපි කොහොමද කටයුතු කරන්නේ? විපතේදී කොහොමද කටයුතු කරන්නේ? විපතේදී ජීවිතයෙන් පලා යාම නෙවෙයි, විපතට අපි මූණ දීමයි කළ යුත්තේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. සාකච්ඡාකෝ මහරජා පඤ්ඤා වේති තබ්බ. ප්‍රඥාව කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ප්‍රඥාවන්තව කටයුතු කරන එක නේද උපක්‍රමශීලී වෙනවා. අපාය දන්නෝ අපාය නොවැටෙති කියනවනේ. ප්‍රඥාවෙන් යුක්ත වීම, ප්‍රඥාවන්තයා බැලුවොත් එහෙම ඒ තැනත්තා අර මුලින් සඳහන් කළේ යාට දුර පේනවා, පව්වලට බයයි, පාප කර්ම කරන්නේ, කුසල කර්මයන් කරනවා. ඇයි කුසල කර්මයන් කරන්නේ? කුසලේ සැප විපාක ප්‍රතිවිද බව එයා දන්නවා. ඒ වාගේම තැනත්තා ඒ තැනත්තා බැලුවාම ප්‍රඥාව වගේම ශ්‍රද්ධාවන්තයි. ඒතනත්තා තුළ සීලයේ තියෙනවා, පරිත්‍යාගයේ තිබෙනවා. එහෙමනම් ඒතනත්තාගේ දෙලොම ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔබ කල්පනා කරන්න, ඔබ ලබාගත්තු උතුම් මනුස්ස ජීවිතයක්, මේ දුර්ලභව ලබාගත්තා වූ මනුස්ස ජීවිතයක් බලන්න. දුර්ලභංච මනුස්සත්තං කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඒකයි. මිනිසත් බව ලබා ගන්නවා කියන්නේ බොහොම දුර්ලභයි. ඒ දුර්ලභ වගේම බලන්න අත්පා, ඇස් දෙක, කන් දෙක, ශරීර අංගපසම ඇතුව උප්පත්තියට ලබන්න ලැබීම. ඒ වාගේම ඥාන ශක්තිය ලබාගෙන නේද නුවණින් දුර්වල වුණා නම් මේ මොනවා තිබුණත් අද ඔබට මේ බණහන්ට ලැබෙන්නේ. ඊළඟට බුද්ධෝත්පාද කාලයක් නේ මේ කාලේ. බුදුහාරු ජීවමාන නැති වුණා. උන්වහන්සේගේ ශාරීරික පාරිභෝගික උද්දේශක කියන චෛත්‍යයන් තිබෙනවා. ඒ වාගේම බැලුවොත් එහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරපු සී සද්ධර්මයේ තියෙනවා. ඒ නිසා පින්වත්නි, ඔබගේ ජීවිතේ ඉතාමත්ම වාසනාවන්තයි.
කල්පනා කරගන්න මේ අවස්ථාවේදී ඔබ සියලු දෙනාම එකතු පාදක වෙලා අපේ තථාගතයන් වහන්සේ විසින් නිවන් කුළු ගන්නවා දේශනා කරන ලද්දා වූ ගාථා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා වූ ආනිසං ධර්මයන් ලෝකපාලක සම්‍යක් දෘෂ්ටික දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වීමෙන් මෙලවින් කරනු ලබන ආරක්ෂා සම්පත් ඇති කෙරෙත්වා. දෙවියන්ටද උතුම් වූ නිවන් සම්පත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු තේ මං පරන්ති. පින්වත්නි, ධර්ම දේශනාවේ දායකත්වය කඩුවන්නාව පදිංචි ඇඩ්ලින් සේමසිංහ මහත්මිය, ඒ වගේම ප්‍රංශයේ පදිංචි උපාලි ප්‍රේමරත්න පුතණුවන්, අනුසා තෙන්නකෝන් දියණිය, ඉඳුනිල් ගගන සයුරු යන දූ දරුවන් විසින් මෙහි දායකත්වය දරනු ලබනවා. ඒ වගේම තමන්ගේ නාමයෙන් අභාවයට පත්වන්ට එදුනා වූ එස් සේමසිංහ පියතුමාටත්, එස් සිසිලින් මෞතුමියටත්, මුතුබණ්ඩා තෙන්නකෝන් මාමාට, යසෝමැණිකේ නැන්දම්මාට, TGR තෙන්නකෝන් මල්ලීට සහ පවුලේ මියගිය සියලූම ඥාතීන්ට හා ගුරුවරුන්ට පින්පෙත් අනුමෝදන් කරවීය. ඒ වාගේම සෙත්පැතිීම ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු ලෝ වෙසන සියලුම ගරුතර මහා සංඝරත්නයට සෙත්පැතිීම. 2024/04/03 අද දිනට උපන්දිනයේ යෙදෙන ඇඩ්ලින් සේමසිංහ මහත්මියට සෙත්පැතිීම. නෑදෑ හිතවුන් සියලු දෙනාටම සෙත්පැතිීම. ධර්ම දේශනාට සහභාගි වූ සියලු දෙනාටම, ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම සෙත්පැතිීම. ඒ වාගේම ප්‍රංශයේ විශ්වවිද්‍යාලයක 4 වසරේ ඉංජිනේරු උපාධිය හදාරන ඉඳුනිල් හේසාන් පුතණුවටද, ගගන සයුරු යන දරුවන් දෙදෙනාටද නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පැතීම සහ අධ්‍යාපන කටයුතු සරුව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පැතීම. පවුලේ සියලු දූ දරුවන්ට සහ මුණුමුරු වෙදියන්ට සෙත් පැතීම. මෙන්ම සහෝදර සහෝදරියන් සියලු දෙනාටමත්, ධර්මශ්‍රවණය සඳහා පැමුණු ඔබ සෑම දෙනාටමත් සෙත් පැතීම. ඒ වාගේම අපි විශේෂ පුණ්‍යානුමෝදනාව සිදු කරනු ලබනවා මේ අවස්ථාවේදී ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ පරම පූජනීය දරණාගම ශ්‍රී කුසලධම්ම මහා ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරවි. අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරමි. රට ජාතියේ වෙනුවෙන් දියුපුදු රණවිරුවන්ටත් පින් අනුමෝදන් කරමි. ඒ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඔබ සියලු දෙනාටමත් මෙලවින් සිත සාන්ති යාපස් සැලසේවා. සෑම දෙනාටම තෙරුවන් සරණ වේවා. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සදහවත්නී නිමා ඕ සත්ධර්ම දේශනාව දේශනා කොට වදාළ ගෞරවනීය නායක පින්වත් ස්වාමින් වහන්සේ,
ආරණ්‍ය වංශික සංඝකීර්ති ශ්‍රී සීලානන්ද ධම්මරක්කිතා බිදාන ශාස්ත්‍රපති විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ යටිනුවර ප්‍රධාන සංඝනායක ධුරන්දර පූජනීය ඕවල සෝරත නාහිමිපාණන් වහන්සේට මෙවැනි උතුම් වූ ශාසනික කටයුතු තව චිරාත් කාලයක් සිදු කිරීමටත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීමටත් උන්වහන්සේට නිදුක් නිරෝගී ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි අපි සැම එක්ව සාදු නාදනම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදේවත්නේ මුතුම ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ රූපවාහිනී මහනුවර ශාඛා මැදිරි පරිශ්‍රයේ සිට පටිගත කොට මේ පැයේදී පින්වන්ත ඔබ වෙනුවෙන් ඒකාත්මික කළ උතුම් සත්‍ධර්ම දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. සදහම් ඇසූ ඔබට සම්මා සම්බුදු සරණයි.